ආයුබෝවන් කලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය සමගින් මම හසින් රමෂා ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත දුප්පත්කම තවත් ඉහළට ලෝක බැංකුව කියයි අසමානතාවයත් ඉහළට පහළ වායුගෝලය කැළඹෙයි සුලි කුණාටුවක් එන්න පුළුවන් කාල ගුණය අනතුරු අගවයි දිස්ත්‍රික්ක පහක නායම් අනතුරු තව දුරටත් වසංගත රෝග ව්‍යාප්තිය ඉහළට විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා කියයි කොවිඩ් මරණ තුනක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා තහවුරු කරයි මාධ්‍ය නිදහස අතින් රටවල් 180න් අපිට 135 මාධ්‍ය නිදහස දුෂ්කරතාවයන්ට ලක් වූ ඇති කාණ්ඩේ රටක් ලෙසත් ශ්‍රී ලංකාව නම් කෙරේ අලියා මිනිසා කානු අගල් වැටවල් සහ හමස් පෙට්ටිය ආණ්ඩුකාර වරුන්ට යන්න කියයි රටට ඇති එකම විකල්පය සමගි ජන බලවේගයයි සජිත් කියයි ළංගම හොරකම් වලට තිත තියන්න හදන බන්දුල 16 හැවිරිදි තරුණියකගේ සිරුරක් දුම්රිය මාර්ගය අසල යුවලක් අත්අඩංගුවට තරුණේකුව සොයයි මඩකලපුව කොකුවිල් වෙරළ තීරේ දියනෑමට ගිය සිසුන් දෙදෙනෙකු මුහුදට බිලි බෙලිහුල් ඔයත් දරුවන් දෙදෙනෙකු බිලි ගනී මෙරට දුප්පත්කම තවදුරටත් ඉහළ යමින් පවතින බව ලෝක බැංකු වාර්තාවෙහි සඳහන් වනවා එසේම ආර්ථික අසමානතා අතර පරතරයද වැඩි වෙමින් පවතින බවයි ලෝක බැංකු වාර්තාවෙහි සඳහන් වන්නේ 2019 සිට වසරෙන් වසර මෙරට දුප්පත්කම සීග්‍රෙන් ඉහළ යමින් පවතින බව එම වාර්තාව පෙන්වා දෙනවා 2019 සිට 2020 දක්වා කාලය තුල මෙරට දරිද්‍රතාවය 11.3ක අගය සිට 12.7ක අගයක් දක්වා ඉහළ ගොස් ඇති බව ලෝක බැංකුව පෙන්වා දෙනවා. එම කාලය තුල දුප්පත් ජනතාව 300,000කට වඩා වැඩි වී ඇති බවද එම වාර්තාවේ සඳහන්. එය 2021 දී තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. 2021 වසරේ සිට 2022 දක්වා කාලය තුල දරිද්‍රතාවය 13.1 සිට 25 දක්වා ඉහළ ගොස් ඇත්තේ දිලිඳු බව දෙගුණයක් දක්වා වැඩි කරමින්. හණ්ඩවල මිල ඉහළ යාම සමග ගෘහස්ත ජීවිතවලට දැඩි බලපෑම් එල්ලව ඇති බවද එම වාර්තාව පෙන්වා දෙනවා. මෙරට අසමානතාවයද දිනෙන් දින ඉහළ යන බවයි ලෝක බැංකුවේ අදහස. එය කනස්සල්ලට කරුණක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. සමස්ත අසමානතාවය 2019 දී 37.7ක අගේ සිට 2021 දී 38.1 දක්වා ඉහළ ගොස් ඇති බවද ගණන් බලා තිබෙනවා. මෙරට වතු ප්‍රදේශවල ජනතාවගේ දරිද්‍රතාවය සම්බන්ධයෙන්ද ලෝක බැංකුවේ විශේෂ අවධානයක් යොමුව තිබෙනවා. ඉදිරි වසර කිහිපය තුළ දරිද්‍රතාවය 25%කට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇති බවද එම වාර්තාවේ සඳහන්. 2023 සහ 2024 වසරවලදී මෙය තවත් උග්‍රතාවට පත්වනු ඇති බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සහාය ලබා දෙන බව ජපානය පවසනවා. මේ බව පවස ඇත්තේ ජපාන මුදල් අමාත්‍යවරයායි. ඒ ආසියානු සංවර්ධන බැංකුවේ පාලක මණ්ඩලයේ 56 වන වාර්ෂික රැස්වීම අමතමිනුයි. ආසියානු සංවර්ධන බැංකුවේ පාලක මණ්ඩලයේ 56 වන වාර්ෂික රැස්වීම පසුගියදා අවසන් වුණා. ඒ කොරියාවේ ඉන්චොන් හිදී. මෙරට විදේශ අමාත්‍ය අලි සම්ප්‍රිද ආසියානු සංවර්ධන බැංකුවේ පාලක මණ්ඩලයේ 56 වන වාර්ෂික රැස්වීමට පසුගියදා එක් වුණා. එහිදී එම සැසිය ඇමතු අමාත්‍යවරයා ජපානය ඇතුළු රටවල් කිහිපයක් සමග ද්විපාර්ශ්වික සාකච්ඡාවලද නිරත වී තිබෙනවා. ජපාන මුදල් අමාත්‍ය සුසුකි සුන්චි මෙම සැසිවාරයට එක් වෙමින් ද්විපාර්ශ්වික ණය හිමියන් සම්බන්ධීකරණය කර ගනිමින් මෙරට ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමේ ක්‍රියාවලිය සිදු කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කළ බැව් වාර්තා වනවා. අනාගත ණය අර්බුදයේ වළක්වා ගැනීම සඳහා ණය දත්ත විනිවිදභාවය සහ නිර්වද්‍යතාවය දියුණු කිරීම අත්‍යවශ්‍ය බව ජපානයේ මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළ බවයි පැවසෙන්නේ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ ඉතා කඩිනමින් රජයේ පුළුල් විග්‍රහයක් කිරීමට බලාපොරොත්තු වන බවයි පසුගියදා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සීමලාපිටිය සඳහන් කළේ. මේ අතර රුපියල් මිලියන 140,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන දහවනදා පැවැත්වෙන බව
බව මහ බැංකුව නිවේදනය කර තිබෙනවා. දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 80000ක බණ්ඩාගාර බිල්පත්, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 30000ක බණ්ඩාගාර බිල්පත් සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 30000ක බණ්ඩාගාර බිල්පත් එහිදී වෙන්දේසි කරන බවයි මහ බැංකුව පවසන්නේ. 2023 වසරේ ලෝක ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් නවතම වාර්තාව පසුකෙදා එළි දැක්වුණා. මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ලෝකයේ රටවල් 180කින් ශ්‍රී ලංකාව පසුවන්නේ 135 වන ස්ථානයේ. මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ගෝලීය දර්ශකය පසුගියදා එළි දැක්වුණා. ඒ ඉකුත් 3 වෙනිදාට යෙදුණු ලෝක මාධ්‍ය නිදහස් දිනය වෙනුවෙන් තොරතුරු දැනගැනීමේ නිදහස ආරක්ෂා කිරීමේ අරමුණින් පිහිටුවා ඇති Reporters Without Borders සංවිධානයයි මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ. මෙම වාර්තාව සම්පාදනය කර ඇත්තේ ලෝකයේ රටවල් 180ක් ඇසුරෙන්. මෙහි ශ්‍රී ලංකාවට හිමි වෙත්තේ 135 වන ස්ථානයයි. කාණ්ඩ 5ක් යටතේ සියලු රටවල් වර්ග කර තිබෙනවා. එහි ඉහළින්ම පසුවන්නේ මාධ්‍ය නිදහස ඉතා හොඳ මට්ටමක පවතින රටවල්. රටවල් ගණන ප්‍රතිශතයක් ලෙස 104.4ක් රටවල් 8ක් ඊට ඇතුළත් මාධ්‍ය නිදහස ගැන සෑහීමකට පත්විය හැකි රටවල් ගණන 44ක් ඒ ප්‍රතිශතයක් ලෙස 124.4ක් මාධ්‍ය නිදහස පිළිබඳ ගැටලු සහගත රටවල් ගණනීය ප්‍රතිශතය 30.6ක් වන අතර ඊට අයත් රටවල් ගණන 55ක් මාධ්‍ය නිදහස දුෂ්කරතාවයන්ට ලක්ව ඇති රටවල් ගණන 42ක් ලෙසයි දැක්වෙන්නේ මාධ්‍ය නිදහස බරපතල ලෙස අභියෝගයට ලක්ව ඇති රටවල් මෙම ලැයිස්තුවේ පහළින්ම දක්වා ඇති අතර ඊට අයත් රටවල් ගණන 31ක් ප්‍රතිශතයක් ලෙස එය 117.2ක් මෙම වර්ගීකරණය අනුව ශ්‍රී ලංකාව අයත් වන්නේ සිව්වන කාණ්ඩයටයි. එනම් ශ්‍රී ලංකාව මාධ්‍ය නිදහස දුෂ්කරතාවයන්ට ලක්ව ඇති රටක් ලෙසයි මෙම වාර්තාව මගින් පෙන්වා දෙන්නේ. යුද සමී සිට මෙරට මාධ්‍ය නිදහස අභියෝගයට ලක්ව ඇති බවත් බොහෝමයක් දඬුවම් ලබා දී නැති අපරාධ බවත් එම වාර්තාව පෙන්වා දෙනවා. විවිධත්වයක් නොතිබීම සහ දේශපාලන කණ්ඩායම් මත රඳා පවතින නිසා මෙරට මාධ්‍ය අවධානමට ලක්ව ඇති බවද එහි සඳහන්. විශේෂයෙන්ම දිවයිනේ උතුරු සහ නැගෙනහිර ද්‍රවිඩ ප්‍රජාවගේ තොරතුරු වාර්තා කිරීමට උත්සාහ කරන මාධ්‍යවේදී නිහඬ කිරීම බොහෝ අවස්ථාවලදී ත්‍රස්ත විරෝධී නීති ක්‍රියාත්මක කරන බවද ඔවුන් පෙන්වා දෙනවා. හත්වන වසරටත් මෙහි පළමු ස්ථානයේ පසුවන්නේ නෝර්වේ රාජ්‍යයයි. අසල්වැසි ඉන්දියාවට හිමි වෙත්තේ 161 වන ස්ථානයයි. රටවල් 180කින් චීනය පසුවන්නේ 179 වන ස්ථානයයි. එක්සත් ජනපදයට හිමි වෙත්තේ 26 වන ස්ථානයයි. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයක් සමග වසංගත රෝග ව්‍යාප්තිය ඉහළ යමින් පවතින බව විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා පවසනවා. දින දෙකක් තුළ උණ පවතින්නේ නම් පූර්ණ රුධිර පරීක්ෂාවක් සිදු කරගන්න ලෙසයි ඔහු දෙනුම් දී සිටින්නේ. දිවයිනට බලපෑ ඇති අයහපත් කාලගුණ තත්ත්වයේ ඉදිරි දිනවලත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය ඉදිරියේදී අඩු පීඩන කලපයක් දක්වා වර්ධනය වී සුළි කුණාටුවක් බවට පත්විය හැකි බවයි කාර්යනියතු කාලගුණ විද්‍යාඥ චතුෂ්කා ප්‍රේමචන්ද්‍ර පවසන්නේ. දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දිනවලත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව පළත් කිහිපයකට අදත් වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. ඩොකඩවා ඇදහැලෙන මහා වැසි සමග පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රසක් ජලයෙන් යට වී තිබෙනවා. මාර්ග කිහිපයක්ද ජලයෙන් යට වීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. පුත්තලම ආනමඩුව හලාවත වෙන්නප්පුව මුන්දලම නාත්තණ්ඩිය කරුවලගස්ලව දංකුටු ඇතුළු ප්‍රදේශවල පවුල් 543ක පුද්ගලින් 1709 දෙනෙකු පීඩාවට පත් වී ඇති බවයි වාර්තා වන්නේ. දිස්ත්‍රික්ක පහක් සඳහා නිකුත් කර තිබූ නායෑමේ අනතුරු වැංගවීම් තව දුරටත් දීර්ඝ කර ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග වසංගත රෝග ව්‍යාප්තිය මේ වන විට ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශය පවසනවා. ඩෙංගු, ඉන්ෆ්ලුවෙන්සා සහ පාචනය වැනි රෝගවල වැඩිවීමක් පෙන්නුම් කරන බවයි ඍජුවේ ආර්යලමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා පවසන්නේ. දින දෙක තුනක් උණ පවතින්නේ නම් පූර්ණ රුධිර පරීක්ෂාවක් සිදු කරගන්නා ලෙසද ඔහු දැනුම් දී සිටිනවා. පසුගිය දින කීපෙදී පැවති වර්ෂාපතනය නිසා ඩෙංගු රෝගීන්ගේ වර්ධනයකුත් ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩිවීමකුත් පාචනය තියෙන දරුවන්ගේ වාර්තාවීමුත් සිදු වුණා. ඩෙංගු රෝගය, ඩෙංගු උණ, ඩෙංගු රක්තපාත උණ හෝ ඩෙංගු කම්පන තත්ත්වයන් යටතේ වාර්තා වෙන්න පුළුවන්. ඩෙංගු රක්තපාත උණ සහ කම්පන තත්ත්වයන් වලට ගියොත් ජීවිත හානි පවා සිදු වෙන්න පුළුවන්. ඒ නිසා දවස් දෙක තුනක් උණ තියුනොත් ෆුල් බ්ලඩ් කවුන්ට් එක කරලා බලන්න ඩෙංගු තියෙන ප්‍රදේශවල විශේෂයෙන්ම පරීක්ෂාවෙන් ඉන්න. ඊට අමතරව ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගෙත් වැඩිවීම පහුගිය දින කීපෙම වාර්තා වුණා. කැස්ස සෙම් ප්‍රතිශ්‍යාව තියෙන දරුවන්ව මුඛ ආවරණයක් දාලා
ගෙදර තියා ගන්නවා නම් හොඳයි මොකද අනිත් අයටත් ඊටාම පහසුවෙන් බෝ වෙන්න පුළුවන් ඊටත් අමතරව පහුගිය දින කීපයේ තිබිච්ච වර්ෂාපතනය සමගම මැස්සන්ගේ බෝ වීම වැඩි වුණා ඒ සමගම පාචන තත්ත්වයේ වැඩි වීමකුත් අපි දැක්කා පාචන තත්ත්වයන් තියනවා නම් ඒ දරුවාට ස්වභාවික දියර ආහාර ලබා දෙන්න දෙහි දොඩන් ආරන් දෙලුම් බැදිහාල් කැඳ වගේ දේවල් හොඳයි පාන් ටෝස් කරලා කෙසල් ගෙඩි තැඹිලි වතුර යෝගට් වගේ දේවලුත් හොඳයි තෙල් බටර් ගස්ඩබු කොළ ජාති චීස් මේ වෙලාවේ දෙන්න එපා වමනේ තියනවා නම් වමනේ ප්‍රතිකාර ගන්න නැත්නම් විජලන තත්ත්වයන් වලට පත් වෙන්න පුළුවන් විජලනේ අඳුර ගන්න ඒ දරුවාට කඳුළු එනවා අඩුයි මුත්‍රා යනවා අඩුයි ඊට අමතරව වතුර තිබහ තියනවා ඒ වගේ තත්ත්වයන් තියනවා නම් වැඩිපුර දියර ආහාර ඒ දරුවාට ලබා දෙන්න මෙතර කොවිඩ් රෝගීන්ද වාර්තා වෙමින් පවතිනවා කොවිඩ් මරණ තුනක් වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා තහවුරු කර ඇත්තේ අපේ රටේ අලිමිනිස් ගැටුමට අදවන තෙක් නිවැරදි උත්තරයක් නැහැ අලියතුන් වැඩිම සංඛ්‍යාවක් මරණයට පත්වන රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා එසේම අලි පහර දීම නිසා මිනිසුන්ද වැඩියෙන්ම මිය යන්නේ දැන් අපේ රටේ විය යුතුයි අගල් කපන විදුලි වැට ගහන රුපියල් කෝටි ගණනින් හොරා කන ජාවාරමක් බවට අලිමිනිස් ගැටුමඩ පත්ව තිබෙනවා අපේ රටේ පළාත් 8ක දිස්ත්‍රික්ක 19ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 131ක අලිමිනිස් ගැටුම ව්‍යාප්තව පවතිනවා. මෙම අලිමිනිස් ගැටුම අදවන විට බරපතල සමාජ ප්‍රශ්නයක් දක්වා වර්ධනය වෙමින් තිබෙනවා. පසුගිය වසරදී පමණක් මරණයට පත් වූ අලි ඇතුන්ගේ සංඛ්‍යාව 380කට වැඩි. වන අලි පහර දීම නිසා මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 125 දෙනෙකුට ආසන්න වෙනවා. ඇත්තටම ඒ අනුව මේ වසරේ සෑම දිනකටම අඩුම ගානේ එක් අලියෙකු හෝ මරණයට පත් වෙලා තිබෙනවා. සෑම දින 3කට 4කට වරක් එක් පුද්ගලයෙකු වන අලි පහර දීම නිසා ජීවිතෙන් සමුගෙන තිබෙනවා. වගා බිම්සෙම පැල්පත්ද විනාශ වෙනවා. මේවා පැල්පත් නිසා කටුමැටි නිවාස නිසා 탁සීරු නම් නැ නේද? මහා මන්දිර නම් ප්‍රශ්නයට මෙලහකටත් පිළිතුරු ලැබිලා ඇත්තටම දැන් දශක ගණනාවක් පුරා මේ අලිමිනිස් ගැටුම උග්‍ර වීමට ප්‍රධානතම හේතුව අක්‍රමවත් භූමි පරිභෝජනයේ බව අවිවාදාත්මකයි. අවිචාරවත් සංවර්ධන ව්‍යාපෘති සේම ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් කරන එක එක ජාතියේ ව්‍යාපෘති නිසා මේ ගැටුමට නිසි පිළිතුරක් අද වෙනකන් හොයාගන්න බැරි වෙලා තිබෙන බව පිළිගත යුතුයි. ශ්‍රී ලංකාවේ අලිමිනිස් ගැටුම අවම කිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කෙරුණා. ඒක දැන් තියෙන්නේ හමස් පෙට්ටියේ. බුද්ධිමතුන්ගේ සැලසුම් වෙනුවට ඇමතිගේ අගල් කැපීම කාලයක් තිස්සේ ක්‍රියාත්මක වුණා. වනාන්තරයේ ගස් ටිකත් කපා දමමින් මහා අගල් කපන්න ගත්තේ අලි ඒම කෙසේ වෙතත් පස් ටික අදින්න නම් බව අප ඉතාම හොඳින් දන්නවා නේද? ඇත්තටම අලින්ට අගල් කපපු මහා උන්දලට පොඩි සතුන් මේ අගල් වලට වැටේවි කියලා තේරුනේ නැද්ද? දැන් ඇත්තටම අගලයි බකලයි විදුලි වැටවලුයි මේ සියල්ල හුදෙක් තවත් මැති ඇමතිලගේ සාක්කුවලට සල්ලි යන ඒ අයට ප්‍රයෝජනවත් ව්‍යාපෘති විතරයි. අලිමිනිස් ගැටුමට ලැබුණු විසඳුමක් පේන තෙක් මානෙකවත් නැහැ. මේ පිළිබඳව පරිසරවේදී නායක රංවැල්ලගෙනුත් අප විමසීමක් කළා. දීර්ඝකාලීන විසඳුම තමයි මේ අලි ගමන් කරන මාර්ග පද්ධතියෙන් ඔවුන් ඉන්න ප්‍රජනක ජන්ම භූමිය හඳුනගෙන ඒක සම්පූර්ණයෙන්ම අලින්ට ලබා දීම තමයි අවසාන විසඳුම හැටියට අපි දකින්නේ. මධ්‍යකාලීන විසඳුම හැටියට අපි දකිනවා වනාන්තර වටකල්ලා ගහලා තියෙන විදුලි වැටවල් ගම්මාන වටකල්ලා ඒ විදුලි වැටවල් සවිකිරීම ඒ වගේම මේ අලි සම්බන්ධයෙන් මීට වඩා තාක්ෂණික ප්‍රවේශයකට යන ඉතාම ගම්වලට කරදර කරන අලින්ට කරපටියක් දාලා කරපටියේ යම්කිසි ඔහුට ගමන් කළ හැකි මාර්ග පද්ධතියක් දාලා ඒකට පස්සේ යම්කිසි විදුලියක් ඔවුන්ගේ ශරීරවලට ඇතුල් කිරීම වැනි කාරණා පිළිබඳව ලෝකේ පරීක්ෂණ පැවැත්වෙමින් තියෙනවා. ලංකාවේ ආචාර්ය අමිත් මුනින්ද දාස මහත්මයා වැනි පරීක්ෂණයක් නිරත වුණා. ඊළඟට වගා බිම් වලට කාර්තුවක් සඳහා අවශ්‍ය කරන විදුලි වැටක් ඉතාම අඩු වියදමින් සකස් කිරීම මෙවැනි නියම ව්‍යාපෘති කීපයක් ගල්ගමුවේ සිද්ධ වෙලා තියෙනවා. ඉතාම සාර්ථක ප්‍රතිඵල පෙන්වලා තියෙනවා. මේ සමස්ත ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉතාම හොඳ විද්වත් වාර්තාවක් පසුගිය ජනාධිපතිවරයා සමයේ පත් කළා ආචාර්ය ප්‍රතිවිරාජ් ප්‍රනාන්දු මැතිතුමාගේ මූලිකත්වයෙන්. ඒ වාර්තාව තියෙනවා මේ වර්තමාන ජනාධිපතිවරයාගේ හමස් පෙට්ටියේ. අපි හිතන්නේ ඒකෙත් ප්‍රගතිශීලී යෝජනා තියෙනවා. ඒවා කරලියට ගෙනල්ලා ඒ යෝජනා ක්‍රියාත්මක කිරීම වැදගත් කියලා අපි විශ්වාස කරනවා. අලින්ගේ හෝම් රේන්ජ් එක ඔවුන්ට දිය යුතුයි. ඔවුන් ඒ වෙනුවෙන් සටන් කරනවා. සර්ලෝ කියනනම් ඔවුන්ුත් රණවිරුවන්ගේ භූමිකාව ඉෂ්ට කරනවා. සංවර්ධන යෝජනා ක්‍රම මහා විශාල පරිමාණයෙන් සිද්ධ වෙද්දී ඒකේ නිවැරදි පාරිසරික 탁සීරුවක් ගන්න ඕනේ. ඒ 탁සීරුව නිවැරදිව කිරීමත් කල යුතුම අවස්ථාවක නම් ඒ හරහා අවතැන් වෙන අලියැත්තු ප්‍රමුඛයේ අනිත් සතුන් සඳහා
ඒ ව්‍යාපෘතියම ප්‍රතිපාදන වෙන් කළා ඒ අවශ්‍ය කරන මූල උපායන් සහ ඔවුන්ගේ වාසස්ථාන ඉතිරි වෙලා තියෙන වාසස්ථාන සුපෝෂණය වැනි දේවල් සිද්ධ කිරීමට අර මූලික ව්‍යාපෘතියම අර මුදල් වෙන් කිරීම සිද්ධ කළ යුතු වෙනවා. ඒ මැද අපි විශ්වාස කරනවා ජීව ක්‍රියාවලීනුත් කීපයක් තියෙනවා. ඉන්දියාවේ ඇතැම් විට දුම්කොළ සහ වෙනත් ඕගනික් රසායන ද්‍රව්‍ය වලින් හදපු කඹ පාවිච්චි කරලා අලියන මාර්ග වෙනස් කරපු අවස්ථා තියෙනවා. ඒ වගේම ප්‍රාදේශීය මාධ්‍ය එකතු කරලා මේ මාධ්‍ය දැනුවත් කිරීම හරහා අලියන මාවත්වලින් මිනිස්සු අයින් අවස්ථා ඉන්දියාවේ අපිට බහුලව දැක ගන්න තියෙනවා. ඉතින් මේ හැම එකෙම යහපත් ප්‍රතිඵල ලැබිලා තියෙනවා. අපිට වඩා අවුරුදු 130කට ඉතර කලින් තමයි මේ භූමියට මුලින්ම අලියැත්තු වෙන්නේ. ඒක හින්දා මේ භූමියේ උරුමය තියෙන්නේ අලියැත්තුන්ට. දැන් දශක කිහිපයක සිට විසඳුමක් සොයන්නේ නැතිව හිඟන්නගේ තුවාලයක් බවට පත් කරගෙන ඇති අලිමිනිස් ගැටුමට කඩනම් විසඳුමක් සෙවීම සියලු පාර්ශ්වයන්ගේ වගකීමක් යුතුයකමක්. එහිලා ගම්වැසියන්ගේ සහයද අනිවාර්යයි. බීරි අලින්ට වීනා වයා වැඩක් නැති බව ඇත්ත. නමුත් කකුල් දෙකේ දේශපාලනඥයින් එසේම වගකිව යුතු නිලධාරීන් උපතින්ම බිහිරි අය වීමට ඇති සම්භාවිතාව අඩුයි. ඒ නිසා හොරාට නිදාගෙන ඉන්නේ නැතිව තවත් අහිංසක අලිසේම මිනිස් ජීවිතද විනාශ වෙනකන් බලාගෙන ඉන්නේ නැතුව කඩිනම් නිවැරදි සැලසුමක් හදන්න කියලා අප අවධාරණය කරනවා. පළාත් හතරක ආණ්ඩුකාරවරුන්ට සිය දුහරවලින් ඉල්ලා අස්වන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුම් දී ඇති බව වාර්තා වනවා. ඒ අනුව සබරගමුව, ඌව, උතුර සහ නැගිනහිර පළාත්වල ආණ්ඩුකාරවරුන්ට මෙලෙස ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. වෙසක් උත්සවයට එක් වෙමින් නැගිනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් කියා සිටියේ ආණ්ඩුකාරවරියක ලෙස පළාතේ ජනතාව අමතන අවසන් අවස්ථාව මේ බවයි. පළාත් හතරක ආණ්ඩුකාරවරුන්ට සිය දුහරවලින් ඉල්ලා අස්වන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුම් දී ඇති බව වාර්තා වනවා. ඒ අනුව සබරගමුව, ඌව, උතුර සහ නැගිනහිර පළාත්වල ආණ්ඩුකාරවරුන්ට මෙලෙස ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. නැගිනහිර පළාත් ආණ්ඩුකාරවරිය ලෙස අනුරාධා යහම්පත්, උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජීවන් ත්‍යාගරාජා, ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ඒජේඑම් මුසම්මිල් හා සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ටිකිරි කොබ්බෑකඩුව යන අය මෙවන විට ආණ්ඩුකාර දුහරේ කටයුතු කරනවා. මේ සම්බන්ධයෙන් ඌව පළාත් ආණ්ඩුකාර ඒජේඑම් මුසම්මිල්ගෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඒ පිළිබඳ තමන්ට දැනුම් දීමක් සිදු කර නැති බවයි. ජනාධිපතිවරයා එසේ දැනුම් දීමක් සිදු කළහොත් තමා සිය දුහරෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවයි ඌව පළාත් ආණ්ඩුකාර ඒජේඑම් මුසම්මිල් සඳහන් කළේ. මේ අතර සහෝදරත්වයේ වෙසක් උත්සවයේ මෙන් වෙසක් උත්සවයක් ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී ඊයේ පැවැත්වුණා. ඒ නැගිනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්ගේ ප්‍රධානත්වයෙන් එම අවස්ථාවට එක්වෙමින් නැගිනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් කියා සිටියේ ආණ්ඩුකාරවරිය ලෙස සිය පළාතේ ජනතාව අමතන අවසන් අවස්ථාව මෙය විය හැකි බවයි. දැන් මේ පවතින තත්ත්වය අනුව මම හිතන්නේ මම සමහර විට නැගිනහිර පළාතේ ඉඳලා ඔබ සියලු දෙනාම මේ ආකාරයෙන් අමතන අන්තිම අවස්ථාව වෙන්න පුළුවන්. අපි අවුරුදු 3කට වගේ කාලයක් නැගිනහිර පළාතේ ආණ්ඩුකාරවරිය ලෙස වැඩ කළා. ඒ වැඩ කරපු කාලයේ ඇතුළත අපි යම් යම් ජයග්‍රහණ ලැබුවා. මම කියන්න කැමති අපි ලැබපු ප්‍රධානම ජයග්‍රහණය තමයි අපිට පිළිමිදු උනේ අපේ වේදිකාව මත ඒ දමිල දුවල පුතාලා බෞද්ධ භක්ති ගීත ලස්සනට ගායනා කරා. මඩකලපුව කොකුවිල් බෙරළ තීරයේ දියණෑමට ගිය සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින මඩකලපුව විපුලානන්ද විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකුයි. මේ අතර බෙලිහුලොය ආශ්‍රිත ඇල මාර්ගයක දියණෑමට ගිය ළඹුන් දෙදෙනෙකු දියගෙලි අතුරුදන් වී තිබෙනවා. වයස අවුරුදු 14ක දැරියකගේ සිරුර සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ. මඩකලපුව විපුලානන්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබමින් සිටි සිසුන් දෙදෙනෙකු දියගෙලි මියගොස් තිබෙනවා. එම සිසුන් දෙදෙනා ඊයේ කොකුවිල් සෞකඩේ මුහුදු තිරේ දියණෑමට ගොස් ඇති බවයි වාර්තා වන්නේ. දියණෑමින් සිටියදී එම සිසුන් දෙදෙනා දියගෙලි අතුරුදන් වැති අතර අදුදැසන ඔවුන්ගේ සිරුරු වෙරළට ගොඩගසා තිබියදී සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබමින් සිටි සිසුන් දෙදෙනෙකුයි. මේ සම්බන්ධයෙන් කොකුවිල් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මේ අතර ඊයේ පසුරුවේ මතුරට මන්දාරම් නුවර මාර්ගයේ මොරපාය රජමා විහාරස්ථානයේ අසල බෙලිහුල්ලොය ආශ්‍රිත ඇල මාර්ගයක දියණෑමට ගොස් දරුවන් දෙදෙනෙකු අතුරුදන් වී තිබුණා. එහිදී මියගිය වයස අවුරුදු 13ක ගැහණු දැරිවියගේ සිරුර ඊයේ සොයාගෙන තිබූ අතර පිරිමි දරුවාගේ සිරුර අද පසුරුවේ සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.
කලුතර නගරයේ නවාතැන් ලබා දෙන පස්මහල් ගොඩනැගිල්ලක පිටුපස දුම්රිය මාර්ගයේ ආසන්නයේ තිබී 16 හැවිරිදි තරුණියකගේ සිරුරක් හමු වී තිබෙනවා. මේ ගිය තරුණිය ඊයේ පස්වරුවේ තවත් තරුණිය යුවලක් සහ තරුණියෙකු සමග මේ නවාතැන් පොලේ රැඳී සිටි බවයි වාර්තා වන්නේ. කලුතර නගරයේ දුම්රිය මාර්ගයට යාබදව පිහිටි මහල් පහකින් යුත් නවාතැන් පොලක් පිටුපස තිබී මිය ගිය තරුණියකගේ සිරුරක් හමුව තිබෙනවා. කලුතර දකුණ පොලිසිය සඳහන් කළේ ලද තොරතුරකට අනුව ඊයේ රාත්‍රියේ මෙම සිරුර සොයාගත් බවයි. මෙලෙස මියගොස් ඇත්තේ කලුතර නාගොඩ ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි තරුණියක බවයි වාර්තා වන්නේ. එම තරුණිය ඊයේ පස්වරුවේ තවත් තරුණ යුවලක් සහ තරුණියෙකු සමග නවාතැන් පොලට පැමිණ තුන්වන මහලෙහි කාමර දෙකක් කුලියටගෙන රැඳී සිට ඇති බව වාර්තා වනවා. තරුණිය සමග පැමිණි අනෙක් යුවළ ඇයගේ සිරුර සොයා ගැනීමට ස්වල්ප වේලාවකට පෙර නවාතැන් පොලෙන් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඊයේ රාත්‍රී කළුතර දකුණ පොලිස් ස්ථානයට තොරතුරක් ලැබිලා තිබුණා. ඉවරා හෝටලයක් ආසන්නයේ කාන්තාවක් බිමැටලා ඉන්නවා. මේ සම්බන්ධව විමසා කටයුතු ආරම්භ කරා පොලිසිය. අයින් පසුව සොයාගත්ත වයස අවුරුදු 16ක පාසල් ශිෂ්‍යාවක බව ඇය මේ හෝටලයට තවත් ඉහළියක් සහ යහළුවන් දෙදෙනෙක් සමග ඇවිල්ලා තියෙනවා හවස. ुद्धानिक ඔහු මේ වන විට අතුරුදහන්ව ඉන්නවා. ඔහු අත්පුද්ගලය හඳුනාගෙන තියෙන්නේ පොලිසිය. නමුත් අත්අඩංගු කර ගැනීම සඳහා අවශ්‍ය මෙහෙයුම් ක්‍රියාත්මක කළ තියෙනවා. අද කළුතර නාගොඩ රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වුවා. විවෘත තීන්දුවක් ලබා දීලා තිබෙනවා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින්. මේ සම්බන්ධ විමර්ශන කටයුතු කළුතර දකුණ පොලිස් ස්ථානය මගින් සිදු කරගෙන යනවා. උතුම් වෙසක් තෙමුගුල වෙනුවෙන් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන් දෙමින් රට වටා සේම ලෝකයේ විවිධ ස්ථානවල සැමරුම් වැඩසටහන් සංවිධානය කර තිබුණා. දැන් රට වටා සහ ලොව වටා වෙසක් බුදුරශ්මී ජාතික වෙසක් මංගල්‍ය වෙනුවෙන් ගාලු මෝතර ශ්‍රැන්ග්‍රිලා හරිත භූමියේ සංවිධාන කර තිබූ බද්දන්සල දෙවන දිනටත් පේ පැවැත්වුණා. මේ බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය ඊයේ දිස්වූ ආකාරයයි. සම්බුදු තෙමගුල සිහි කරමින් පුංචි බොරැල්ල බෝරතුන් අභියස බෝධි පූජා පින්කමක් සංවිධානය කර තිබුණා. ඒ හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාලගේ ප්‍රධානත්වයෙන් ඊට සමගාමීව අඩු ආදායම් ලාභී පවුල් වෙනුවෙන් වේලී ආහාර මළු ප්‍රදානයක්ද සිදු කර තිබෙනවා. කළුතර නගරයේ වෙසක් අසිරියයි මේ. ගම්පහ දිස්ත්‍රික්කයේ කේන්ද්‍රය කර ගනිමිනුත් වෙසක් වැඩසටහන් සංවිධානය කර තිබුණා. ජයන්ති මාවතේ පිහිටි පාලි සහ සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේ රුක් රෝපණ වැඩසටහනක් පසුගියදා පැවැත්වුණා. තායිලන්ත, ඉන්දියානු, නේපාල, වියට්නාම, බුරුම, ටිබෙටය සහ ශ්‍රී ලංකාව යන රටවල භික්ෂුන් වහන්සේලාගේ වැඩමවීමෙනුයි මෙය සිදු කෙරුණේ. සමග ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරයල්ල සෞතන්සලක් සංවිධානය කර තිබුණා. ඒ මන්ත්‍රීවරයාගේ සමග ජනබලවේග කාර්යාලයේදී බෙන්තුටත් සෞදන්සලක් පැවැත්වුණා. අලුත්ගම සතුස්ස ශාඛාව අයිස්ක්‍රීම් දන්සලක් සංවිධානය කර තිබුණේ මෙලෙසින්.
කොළඹ හත බෞද්ධාලෝක මාවතේ ශ්‍රී කල්යාණ ධර්මාශ්‍රමයේ බෝධි පූජා පින්කමක් සංවිධානය කර තිබුණා. ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන අනුශාසක පූජ්‍ය පහළවිටියාල ජනනන්ද හිමියන්ගේ 86 වෙනි ජන්මදිනයේ නිමිත්තෙන් මෙම බෝධි පූජා පින්කම සංවිධානය කර ඇති බවයි වාර්තා වුණේ. සම්බුදු තෙමකුල නිමිති කර ගනිමින් ජපානයේ සකුරා අබේසන් විහාරයේදී වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබුණා. අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා වැඩම කරවීම අටවිසි බුදු කුටි සහිත සභා මණ්ඩපය සංඝසතු කොට පූජා කිරීම සම්බුද්ධ පූජාව සහ සංඝසතු දානමය පින්කම සහ බද්දන්සල එම වැඩසටහන අතරට අයත් ජපන් දේශයේ සකුරා බේසන් ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථානය සම්බුද්ධ ශාසනයට පූජා කර තිබුණේ JDM ආයතනයේ අධිපති සුජිත් ජයන්තයි. ඒ හේතුවෙන් ඔහුට සාදු ජන ප්‍රසාදිනී ලෝකත්තාචාරී ගෞරව නාමය සහිත සන්නස්පත්‍රය පිරිනමනු ලැබුවා. මෙහි සංවිධාන කළ බද්දන්සල විවෘත කළේ ජපානයේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරායි. අමරිකාවේ නිව්යෝක් බෞද්ධ විහාරය වසක් පොහේ නිමිත්තෙන් පින්කම් මාලාවක් සංවිධානය කර තිබුණා. නිව්යෝක් බෞද්ධ විහාරයේ වත්මන් විහාරාධිපති අලුත්කම ධම්මචෝති හිමියන්ගේ අනුශාසකත්වයෙන් උයි මෙම වැඩසටහන් මාලාව සිදු කෙරුණේ. විපක්ෂයේ සිටමින් රටට වැඩ කරන්නේ සමගී ජන බලවේගයේ පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ජනාධිපතිවරයාට අද සමගී ජන බලවේගයෙන් උදව් ඉල්ලීමට සිදු වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ මොනරාගල පැවති ජන හමුවකට එක් විමිනොයි. ජයග්‍රහණී චාරිකාව මෙන් මොනරාගල ආසන බල මණ්ඩලයේ ජන හමුවක් පැවැත්තුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්. मेरटे लक्ष दिशी विस्सके बलापुरुत्सुनुनु युगे बहु दिना होयनो विकल्पे बहु दिना केनो रटे विनसक वेन्नट ओन सिस्टम एक चेंज वेन्नट ओन कुमक मत पदनम्मद ए विकल्पे होयन्नट ओन मुकद मिनिसुंगे बलापुरुत्सु मे रनिल विक्रमसिंह जनाधिपतिवरयागे आंडुव वेनुवट राजपक्ष सेवनली आंडुव वेनुवट රාජපක්ෂලගේ හොර දූෂණ වංචා සංගවන ආණ්ඩුව වෙනුවට විකල්පයක් හොයනකොට මොකද්ද එකම සුදුසුකම විය යුත්තේ රටටත් ගමටත් නගරයටත් ප්‍රාදේශිකයටත් දිස්ත්‍රික්කයටත් පළාතටත් දූෂණෙන් වංචාවෙන් හොරකමෙන් තොර පිරිසිදු සේවාවක් ඉටු කළ හැක්කේ කාටද කියන එක ගැන ඒ ප්‍රශ්නෙට පිළිතුර සැපීමයි මේ රටේ ජනතාව කරන්නට බලයක් නැතුව විපක්ෂයේ ඉඳගෙන කවුරුත් වැඩ පෙන්නලා නැහැ අද මේ රටේ ජනාධිපතිවරයාට ආණ්ඩුවටත් සිද්ධ වෙලා තිබෙනවා සමගී ජන බලවේගයේ සමගී ජන සන්ධානය විපක්ෂෙන් උදව් ඉල්ලන්න සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ ගොඩනැග අධ්‍යාපන ශේෂ්ත්‍රයේ ගොඩනැග රණසිංහ ප්‍රේමදාස මැතිතුමාවත් විපක්ෂයේ ඉඳගෙන වැඩක් කරා එතුමා වැඩක් කරේ නියෝජ්‍ය ඇමති ඇමති අගමැති ජනාධිපති හැටි අපේ රටේ ජනතාවට අපි කියනවා විපක්ෂයේ ඉඳගෙන වැඩ කරලා අපි ඔප්පු කරලා මාස දෙකක් ඇතුළත ළංගමය ඩිජිටල් කරණයට ලක් කරන බව අමාත්‍ය බඳුල ගුණවර්ධන පවසනවා. එමගින් ළංගමයේ හොරකම් සහ දූෂණ නැති කළ හැකි බවයි ඔහු පවසන්නේ. ප්‍රවේශ පත්‍ර QR ක්‍රමයට මිලදී ගැනීමට මගින්ට ඉදිරියේදී අවස්ථාව ලබා දෙන බවයි ඔහු ප්‍රකාශ කරන්නේ. රත්නපුර දිස්ත්‍රික්කයේ ඩිපෝ පහක් සඳහා බස් රථ 23ක් ප්‍රදානය කර තිබෙනවා. ඒ අමාත්‍ය බඳුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන්. මෙම බස් රථවල වටිනාකම රුපියල් 26 කෝටි 45 ලක්ෂයක් බවයි වාර්තා වන්නේ. සියලුම වංචා දූෂණ අක්‍රමිකතා හා මගහැරීම් වලට තියෙන එක උත්තරයයි ඩිජිටල් කරන්නේ. ඒ නිසා ටිකට්පත් මුදල් ගෙවා ගන්න නැතුව QR ක්‍රමයට කාඩ් සිස්ටම් එකකින් සියලුම මගින්ට පාස්වෙන් ගමන් යන්න පුළුවන් ක්‍රමයකට තව මාස දෙකක් ඇතුළත අපි ළංගමයේ පරිවර්තනය කරනවා මම හරි මගේ කාර්ය මණ්ඩලය හරි අමාත්‍යාංශය හරි CTB එකේ හරි හොරකමක් වංචාවක් දූෂණයක් අක්‍රමිකතාවයක් තියෙනවා නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා පැමිණිල්ලා කරන්න මට ඉන්නවා මෙතෙක් දේශපාලනය කිරීම සඳහා උදව් කරපු විශාල පිරිසක් එහෙම ඥාතියෙක් හිතවතෙන් මට CTB එකේ චේයාමන් කරලා දාන්න හොඳටම පුළුවන්කම තියෙනවා මම එහෙම තියෙද්දි
රජයේ සේවයේ ඉංජිනේරුවෙක් විදියට දීර්ඝ කාලයක් කටයුතු කරපු අල්විස් මැතිතුමාට මම බාර දුන්නා මේ ලංකා ගමනාගමන මණ්ඩලයේ වංචා දූෂණ අක්‍රමිකතා වලින් තොර ජාතික ව්‍යවසායක් බවට පත් කරන්න එතුමාට මම වගකීමක් බාර දීලා තියෙනවා මේ අතර බස් රථ බෙදා දුන් ආකාරය අසාධාරණ බව පවසමින් ප්‍රේමලාල් ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා එම උත්සවයේදී සිය විරෝධය පළ කර සිටියා බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සහ ඔහු අතර වචන හෝමාරුවක්ද සිදු වුණා මම කියන්නේ මේ ආහන්නකෝ අමතුමා මේ ටවුන් එකේ ඉඳලා කිලෝමීටර් 4-5 දුර අපි වත්තේ හේනින් කියන්නේ මේගොල්ලෝ දන්නා ඔයගොල්ලෝ ඡන්දේ ගන්න තැන් හරිද කිලෝමීටර් 15 20 යන්න ඕනේ දුර බස් යන ඉස්කෝලේ යන ළමින්ට බස් නැහැ දැන් එහෙම දාලා තියෙනවා ඒක කියලා දාගන්න කවර යටින් යන්නේ මේගොල්ලෝ වෙන ගේම් එක නෑ යටින් එහෙම ගේම් යන්නේ බෑ දැන් මං කියෝනේ ප්‍රසිද්ධ ඔල සාධාරණව හදන්නකෝ මේ අමතුමා එන්නේ කියන්නේ ආසන අටක් තියෙනවා ආසන අටම නම් දෙපෙළ දෙන්න බස් එක ඒක උරහා ඉවරයි නෝ බස් ඔව් ආසන අටේ එතකොට පස්සේයි මේක මේවා එකිනෙකට 10යි එකිනෙකට 5යි එකිනෙකට 2යි පුවත්නිමයි ඔබට සුබ රාත්‍රියක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.